विरामे अनुतरूप यलित आदरणीय जीवित समगीन आदरणीय जीवित नपी दैन कथाभाकरण तीरने के नडत्तु पिलिबंदव मेकिल मुखद्दपि दैनगान्नटोन अपि मोनवाद दान्ने सह दान्न देट वडा नोदान्न पैतिकड मोनवाद किला कथाभाकरणट अद अपि इतामत् गौरवेन अपे मेदिरट आराधना करा नीतिज्ञ नामिनी पंडित नीतिज्ञ तुम्बिट आयुबोवन सुभदर्शन कवतुमियट आयुबोवन लंकाज එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තාම නඩත්තුවක් කියවම කෙනෙක්ගේ ඔළුවට එන්නේ ඒක එක්ක දික්කසාදේ ප්‍රතිඵලයක්. දික්කසාද වීමේදී අපිට හම් වෙන දෙයක් කියලා. නමුත් ඇත්තටම බැලුවොත් නඩත්තුව කියන්නේ අපේ විවාහය තුළ අපට හම් වෙන ප්‍රතිඵලයක්. කියන්නේ විවාහයක් විවාහ සම්බන්ධතාවයක් තිබීම තුළ අපිව පෝෂණය වීම හා අදාළ දෙයක් තමයි නඩත්තුව කියන්නේ. නමුත් ඇත්තටම අද වෙනකොට ලංකාවේ නඩත්තු නීතිය වෙන්නේ 1999 අංක 37 දරන නඩත්තු පනත. මේ නඩත්තු පනත බොහොම පුළුල් බොහොම සංවර්ධනාත්මක නීතිමය තත්වයක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මීට කලින් ලංකාවේ පැවතුණු නීතිය තමයි 1889 අංක 19 දරන නඩත්තු ආඥා පනත. ඒතර මේ ආඥා පනතේ තිබිච්ච යම් යම් තත්වයන් වෙනස් කරලා ඒ නීතිය ඉවත් කරලා තමයි මේ නව පනත පනවන්නට ඉදිරිය තියෙන්නේ. ඒතර මේ නව පනතින් නොඑක් විශාල ප්‍රදේශයක තියෙන ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න කියන්නේ පනත පැනවීමේදී උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි සරලව කතා කරමු අද දවසේ මොකද මේක බලන ඕනම කෙනෙක්ට මේ නීතියට ප්‍රවේශ වෙන්න යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන මට්ටමට අපි මේක කතා කරන් යමු කියලා මං ආරාධනා කරනවා මේ අපි ඉදිරියට ඒ විදිහට ගමන් කරමු කියලා. දැන් නඩත්තු ගැන කතා බහ කරද්දී නීතිඥතුමිනේ දැන් ඔබතුමින් මම කැමතියි දැනගන්නට කොයි වගේ පිරිසකට නඩත්තු සඳහා යොමු වෙන්නට පුළුවන්ද? කියන්නේ පැතිකඩයන් කිහිපයක් තිබෙන්නට පුළුවන් අපි දකින්නේ එක කෝණයකින් පමණයි. කොයි වගේ වපසරයක් තුල විහිරලා තියෙනවද මේ නඩත්තු කියන මාතෘකාවත් එක්ක? ඔව්. දැන් නඩත්තු පනත ගත්තොත් නඩත්තු පනතේ දෙවන වගන්තියට අනුව නඩත්තු ඉල්ලීමක් කරන්න පුළුවන් කලත්‍රේකට. මෙතන කලත්‍රය කියන්නේ ස්වාමි පුරුෂයා වෙන්නත් පුළුවන් භාර්යාව වෙන්නත් පුළුවන්. හැබැයි අපේ සමාජෙ මුල් බැසගෙන තියෙන මතයක් තමයි නඩත්තු කරනවා නම් අනිවාර්යෙන්ම ගෙදර ස්වාමි පුරුෂයා තමයි භාර්යාව ඇතුළු දරුවන් නඩත්තු කරන්න ඕන කියලා. නමුත් මේ පනතේ තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මේ නඩත්තු කිරීමේ වගකීම ස්වාමි පුරුෂයා හා භාර්යාව කියන දෙදෙනා මතම පැවරෙනවා. හැබැයි එතෙන්දී සපුරන්න ඕන අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ තමා විසින් තමාව නඩත්තු කරගන්න බැරි නම් පමණයි අනිත් පාර්ශවයට අපි නඩත්තු කිරීමේ වගකීමක් ඇති වෙන්නේ. ඒතර මේක මේ අදහස් වෙන්නේ නැහැ මේ හොඳට තියෙන පවුලක් තුල මේ අපි ගිහිල්ලා නඩත්තු නඩුවක් පවර්ලා මේ නඩත්තු ගන්නවා කියලා. ඒ කියන්නේ අපි විවාහ ජීවිතයේ සමහරලාට තියෙන අවස්ථාවෙදිම අපි අනිත් පාර්ශවයේ නඩත්තු කිරීම හිතාමතා පැහැර හරින හෝ ඒක නොසලකා හරින්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ නීතිමය වශයෙන් වෙන් වෙලා නැති වුණත් මේ පැත්තට යොමු වෙන්නට පුළුවන් කමක් තිබෙනවා නඩත්තු ඉල්ලලා. අනිවාර්යයෙන්ම නීතිමය වශයෙන් අපි වෙන් වෙලා නැහැ. ඒ වගේම අපි කැමැත්තෙන් වෙන් වෙලත් නැති අවස්ථාවක් වෙන්න ඕනේ. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා හා භාර්යාව කැමැත්තෙන් වෙන් වෙලා ජීවත් වෙනවා. ඒ වගේ අවස්ථාවක මේ නඩත්තු නීතියත් ප්‍රතිපාදන මගින් කලත්‍රයන්ට නඩත්තු ඉල්ලන්න බෑ. හැබැයි අපි කැමැත්තෙන් වෙන් වෙලත් නැ අපට ජීවත් වෙන්න විදියකුත් නැ සරලවම කියනවනම් අපට නිසි ආදායමකුත් නැ හැබැයි අපේ අනිත් කලත්‍රයට ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් භාර්යාව වෙන්න පුළුවන් හොඳ ආදායමක් තියෙනවා අපි නඩත්තු කිරීමේ හැකියාවක් තියෙනවා හැබැයි අපිව නඩත්තු කිරීම මග අරිනවා නොසලකා හරිනවා හිතා මතලම අපිව නොසලකා හරින වෙලාවට අපට පුළුවන් අධිකරණේ නඩුකරයක් පවරලා නඩත්තු ඉල්ලා හිටින්න ඒ වගේම දැන් මනුජ කලින් ඇහුවේ මොන මොන කට්ටියන්ටද මේ නඩත්තු ඉල්ලන්න පුළුවන්. ඒතර පළවෙනි දේ තමයි දෙක එක අගන්තියේ තියෙන්නේ කලත්‍රයට පුළුවන්. ඊළඟට දරුවන්ට පුළුවන්. දරුවන්ට පුළුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් නඩත්තු ඉල්ලන්න. ඒතර මේ දරුවෝ කියලා අපේ නඩත්තු නීතියට අනුව දරුවෙක් කියලා සැලකෙන්නේ අවුරුදු 18ට අඩු දරුවෙ. ඒ වගේම තමයි මේ මං කියපු 1999 නඩත්තු පනත අනුව බොහොම සංවර්ධනාත්මක තත්වයක් හඳුන්වා දෙනවා මේ වියපත් දරුවා කියන සංකල්පය. ඒ කියන්නේ අවුරුදු 18ත් 25ත් අතර දරුවෙක්ටත් නඩත්තු ඉල්ලා හිටින්න පුළුවන්. ඇත්තටම ලංකාවේ සාමාන්‍ය අපි සමාජ සන්දර්භයේ බැලුවම මේක ඉතාමත් කාලෝචිතයි. මොකද අපේ රටේ උසස් පෙළ ඉවර වෙනකොටත් දරුවෙක්ට අවුරුදු 19ක් වෙලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා ඉවර වෙනකොට සාමාන්‍යයෙන් අවුරුදු 25ක් වෙනවා.
එතකොට වියපත් දරුවා කියන සංකල්පය ඇතුළත් කළ අවුරුදු 25ක් වෙන දරුවෙක්ටත් තමන්ගේ දෙමව්පියන්ගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. දුර මනෝජ මේ වෙලාවෙත් මතක තියාගන්න ඕනේ දැන් මෙහිම දරුවෙක් නඩත්තු ඉල්ලලා උසාවියේ නඩුවක් දැම්මම නඩත්තු ඉල්ලුම් පත්‍රයක් ගොනු කරාම එක්ක දරුවා වෙනුවෙන් භාරකාරයෙක් මේක ඉල්ලුවාම අධිකරණයට පෙනී යනවනම් දැන් දරුවා ඉල්ලන්නේ අම්මගෙන් හෝ තාත්තගෙන් එක්කෙනෙක්ගෙන් විතරයි. අධිකරණයට පෙනී යනවනම් නැහැ. දැන් තාත්තගෙන් විතරක් ඉල්ලලා තියෙන වෙලාවක අම්මත් මේකට පාර්ශවකාරයෙක් කරන්න පුළුවන් කියලා අධිකරණයට අභිමතයක් තියෙනවා අනිත් පාර්ශවයත් වගේ උත්තරකාරයෙක් කරන්න. ඒ කියන්නේ දරුවෙක් නඩත්තු කිරීම මුළුමනින්ම දෙමව්පියන් දෙදෙනාගේම වගකීමක් කියලා තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ නීතිය පිළිගන්නේ. කිසිසේත් පියා පමණක් මේ දරුවා නඩත්තු කරන්න ඕන කියන නීතිමය තත්ත්වය අද වෙනකොට වෙනස් වෙලා තියෙන ඒක ආකාරයි. ඒ වගේම තමයි ආබාධිත දරුවෙක්ටත් නඩත්තු ඉල්ලා හිටින්න පුළුවන් තමන්ගේ දෙමව්පියන්ගේ. ඉතින් ඒ සම්බන්ධයෙන් එමෙ දරුවාට හෝ දරුවා වෙනුවෙන් වෙනත් තැනත් එක්ක නඩු පැවරීම කරන්න පුළුවන්. එතකොට මේ නඩු පැවරීම කරන්න ඕනේ එක්ක ඉල්ලුම් කරු පදිංචි වෙලා ඉන්න මහේස්ත්‍රාත් අධිකරණය, එහෙම නැත්නම් වග උත්තර කරුගේ පදිංචිය තියෙන අදාළ අධිකරණ බල ප්‍රදේශයේ තියෙන මහේස්ත්‍රාත් අධිකරණය, එහෙම නැත්නම් දරුවෙක් නම් ඒ දරුවා ජීවත් වෙන ප්‍රදේශයට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ තමයි මේ නඩු පැවරීම සිද්ධ කරන්න ඕනේ. දැන් ඔබතුමිය කියාගෙන යන විට මට හිතුච්ච දෙයක් තමයි දැන් අපේ සමාජයේ තියෙන මතයක් තමයි කාන්තාවක් සහ පිරිමියෙකු නීතිමය වශයෙන් වෙන්වීමකදී නඩත්තු ඉල්ලීමක් කරන්න පුළුවන් කමක් තිබෙනවා. අපි කියමු නීතිමය වශයෙන් වෙන් වෙලා තිබෙනවා නම් එතෙන් සිට නඩත්තු ගෙවීමක් සිදු වෙනවාද නැත්නම් නඩත්තු නඩුවක් වෙනම අපි යොමු කරන්නට අවශ්‍ය වෙනවා? ඕ මනෝජ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම නීතිමය වශයෙන් වෙන්වීම අපි ගමකෝ මේ දික්කසාදයක් වෙලා තියෙනවා කියලා දෙපාර්ශවයේ දික්කසාද වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ පවතින දික්කසාද නීතිය තමයි ක්ලීන් හෑන්ඩ්ස්. දික්කසාද වුණාට පස්සේ කිසිම වගකීමක් නැහැ අනිත් පාර්ශවයේ සම්බන්ධයෙන්. බොහොම පිරිසිදු වතෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ නඩත්තු කිරීම නැහැ. ඒතොර දික්කසාදෙන් පස්සේ කිසිම ආකාරයකින් ඒ කලින් සිටි කලත්‍රය අපි නඩත්තු කරන්න ඕන කියලා කිසිම නීතියක් නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපිට දරුවන් ඉන්නවනම් දික්කසාදයකින් පස්සේ අපිට දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ගේ නඩත්තුව සම්බන්ධයෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒ නඩත්තු ඉල්ලන්නේ දික්කසාද නඩුවෙන් නෙමෙයි. දික්කසාද නඩුවක් හැම වෙලේම යන්නේ දිසා අධිකරණේ. මේ අපි කියන නඩත්තු නඩුව හැම වෙලේම යන්නේ මහේස්ත්‍රාත් අධිකරණේ. එතකොට මේ නඩත්තු නීතියේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේක අර්ධ අපරාධමය සහ අර්ධ සිවිල් වශයෙන් ක්‍රියාත්මක වෙන සුවිශේෂී කාර්යපටිපාටියක් තමයි නඩත්තු නීතියේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ නඩත්තු නඩුවල ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දෙන කියන ඉහළම අධිකරණයේ ලබා දෙන තීන්දුවකත් තියෙනවා. මේ නඩත්තු නඩුවක ගොඩක් වෙලාවට තියෙන්නේ වග උත්තරකරුට ගෙවන්න තියෙන හැකියාවටත් වඩා මේ නීතියේ තියෙන අපරාධමය නඩුවක තියෙන ස්වභාවය. ඒ නිසා මේක සරලව ගන්න එපා. ඔබට මේ අධිකරණයකින් යම් නඩත්තු මුදලක් නියම කරලා ගෙවන්න කියන්නේ ඔබ කැමතිනම් ගෙවලා කැමතිනම් ගෙදර යන්න නෙමෙයි. ඔබ නොගෙව්වොත් ඔබට සිර දඬුවමින් පවා දඬුවම් කරන්න පුළුවන්. ඔබ උසාවියට පැමිණීම මග ඇරියොත් ඔබ වරෙන්තු කරලා ඔබ අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා මේ නීතිය සිවිල් උසාවියක පවතින නීතිමය තත්වයට වඩා එහා ගියපු යම් කිසි අපරාධමය නඩුවක ස්වභාවයක් දරන නඩුවක් කියන එකත් මතක් කරන්න ඕනේ. දැන් අපි නඩත්තු නඩුවක් යොමු කරලා ඉන්පසුව පාර්ශ්වයට නඩත්තු ලැබීම සිදු වෙමින් පවතිනවා. හැබැයි කාලයක් අපි කියමු වසර 10ක් මුළුල්ලේ මේ දේ සිදු වෙන. හැබැයි පසු කාලීනව ඔහු හදිසියේ මිය ගියොත් ඔහුගේ දේපලවල අයිතියක් හරි මොන හරි ලැබීමක් තියෙනවා අදිද්‍රියේදී. මේ මෙන් නඩත්තු නඩුවක් පැවරුවට පස්සේ නඩත්තු පනතේ 11 වෙනි වගන්තිය යන්තේ මුලින්ම අපිට පුළුවන් අතුරු ආඥාවක් ලබා ගන්න. ඒ කියන්නේ ස්ථිර ආඥාවක් ලබා ගන්නාත් එක් අතුරු ආඥාවක් යටතේ නඩත්තු නඩුව පවරපු දවස ඉඳන් අපිට නඩත්තු මුදලක් ලබා ගන්න පුළුවන්. මොකද පනත පැනවීමේ අරමුණ වෙන්නේ අපිට අපිව නඩත්තු කරගන්න බෑ. අපිට ජීවත් වෙන විදියක් නැහැ. ඒ නිසා නඩුව විභාගයට ගන්නකනුත් අපිට ජීවත් වෙන විදියක් තියෙන්න ඕනනේ. ඒ නිසා අතුරු ආඥාවක් මගින් මුදලක් තීරණය වෙනවා. අධිකරණයේ තීරණය කරන අවස්ථානුගත කරුණු සලකා බලලා ඉල්ලුම් කරුගේ ආර්ථික තත්ත්වය සලකා බලලා වග උත්තර කරුගේ තියෙන ඒ ගෙවීමේ හැකියාව සහ ඔහුගේ ආදායම් තත්ත්වය සලකා බලලා මේ අවස්ථානුගත කරුණ කියන්නේ බොහොම අභිමතයක් තියෙනවා අධිකරණයට මහේස්ත්‍රාත්වරයාට ඒ සියල්ල සලකා බලා තීරණය කරන මුදල. ඉන් අනතුරුව මේක නඩත්තු පනත දෙවන වගන්තිය යටතේ ස්ථිරාඥාවක් බවට පත් කරනවා. එහෙම ස්ථිරාඥාවක් බවට පත් කරාට පස්සේ ඉල්ලුම් කරුට පුළුවන් නැවතත් පසුව අවුරුද්දකට පස්සේ පුළුවන් නඩත්තු දීමනා වැඩි කිරීම සඳහා ඉල්ලීමක් කරන්න මෝෂන් පත්‍රයක් මගින්
වැඩ වැඩි කිරීමේ ඉල්ලුම් පත්‍රයක් ගොනු කරලා නඩත්තු මුදල වැඩි කරන්න ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට අපට අපේ ජීවන වියදම ඉහළ යෑමත් සමගම ජීවිතය අවශ්‍යතා ඉහළ යෑමත් සමගම අපටත් පුළුවන් වෙන නඩත්තු දීමනාව වැඩි කරලා ඉල්ලුම් කරන්න. ඉතින් ඒ නීතිමේ තත්ත්වය අපට තියෙනවා. ඒ කියන්නේ ඔබතුමී කියන්නේ කාලයත් එක්ක අපේ රටේ දැන් මේ කාලේ තියෙන වේදමත් එක බලද්දි මීට වසර කිහිපයකට පෙර නඩත්තු සඳහා යොමු කරපු මුදල ප්‍රමාණවත් මදි නම් අපිට ඉල්ලීමක් කරන්නට පුළුවන්කමක් තියෙනවා. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ වෙලාවක අධිකරණයේ සලකා බලනවා සාමාන්‍යයෙන් අපේ ජීවන මට්ටම. මොකද අවස්ථානුගත කරුණු කියන්නේ ඒවා දැන් මේක කිසිම මේ කිසියම් කෙනෙක් අඩුතක්සේරු කිරීමක් නෙවෙයි. නමුත් අපේ සමාජය තුළ අපි ජීවත් වෙනකොට අපේ විවිධ මට්ටම් තියෙනවනේ. දැන් අපි ස්වාමි පුරුෂයෙක් සමග හරි අපි ජීවත් වෙද්දී අපේ දරුවෝ එක්ක විශාල ධනයක් උත්පාදනය කරන ස්වාමි පුරුෂයෙක් හිටියා කියනක උදාහරණයක් විදිහට එක්ක භාර්යාවක්. එතකොට මේ දෙදෙනාගේ යම් කිසි නඩත්තු ගෙවීම් පැහැර හැරීමක් නිසා දරුවන්ට දරුවෝ හිටියේ විශාල ජීවන මට්ටමක නම් පෙරදී. ඉගෙනේ සුපිරි ගණෙන් පාසල් වලට ගිහිලා අන්තර්ජාතික ජාත්‍යන්තර පාසල් වලට ගිහිල්ලා එතකොට විදේශ අධ්‍යාපනය ලැබන දරුවෝ ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ දරුවෙක් නඩත්තු කරන්න අධිකරණයක් මගින් නියම කරන මුදලම ඉන් වෙනත් මට්ටම කාර්තිකයක් තිබිච්ච තැනත් එක්ක ගෙවනවා කියලා එකක් නැහැ. ඒක තමයි කියන්නේ අවස්ථානුගත කරුණු අනුව තමයි මේ ගෙවීම කරන්න කියන එක. එතකොට මේ හැමදේම සලකා බැලලා තමයි අධිකරණයක් මේ තීරණය ගන්න. එතකොට මනෝජ කිව්වා වගේ රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක විශාල ජීවන වියදමක් තියෙනවා නම් අධිකරණේ ඒකත් සලකනවා. ඒ වගේම හැම කෙනෙක්ටම ජීවත් වෙන අපහසු නම් මේ කාලේ. ඒ කියන්නේ අපිට නඩත්තු ගෙවන කෙනාගේ ආර්ථික තත්ත්වය ගෙවා ගන්න බැරි තරමක් තියෙනවා නම් අධිකරණේ ඒකත් සලකිලට ගන්නවා. මොකද අධිකරණයක් කියන්නේ එක පැත්තක් විතරක් අහන තැනක් නෙමෙයි දෙපැත්තෙම කරුණු කාරණා තමයි විමසා බැලීම සිද්ධ කරන්නේ. ඉතින් එහෙම විමසා බල්ල තමයි මේ වගේ නඩත්තු මුදලක් තීරණය වෙන්නේ. හොඳයි. දැන් දික්කසාද නඩුවකින් පසුව සැමියා බිරිඳ වෙන්නුනෙන් පසුව සමහරදී මොනම හරි හේතුවක් උඩ දැන් නඩත්තු නඩුවක් යොමු කිරීමේදී සිතාසි බාර ගන්නට නැත්නම් බාර දීම සඳහා ලිපිනයක් අපි දන්නේ නැතිනම් මොකද කිසිම සම්බන්ධතාවයක් නැතිනම් ඔහු ඉන්නේ කොහෙද? ඇය ඉන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම් එතෙන්දී නීතිමය පැත්තෙන් සහ අපිට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒ සඳහා පිළිතුරක් දෙන්න පුළුවන් ද ඔබතුමියට? ඔව් මනෝජ, ඒක ඇත්තටම ප්‍රායෝගික මේ නඩුවලදී පැනනගින ලොකුම ගැටලුවක් තමයි මේ සිතාසි බාර දීමේ ප්‍රශ්නය. ඉතින් ඒක සිවිල් නඩුවලදී, දික්කසාද නඩුවලදී, ඉඩම් නඩුවලදීත් බලපානවා. හැබැයි ඕක නඩත්තු නඩුවට එද්දිත් බලපානවා. ඉතින් ඕක දික්කසාද වෙලා නම් අපි දරුව වෙනුවෙන් නම් ඉල්ලන්නේ විතරක් නෙමෙයි. සමහර වෙලාවට අපිව නඩත්තු කරන එක පැහැර හරින වෙලාවක අපේ වෛවාහක නිවසින් බැහැරව අනිත් පාර්ශවයේ ජීවත් වෙන වෙලාවක වුණත් බලපාන දෙයක්. මොකද ගොඩක් වෙලාවට අද සමාජයේ බහුතරයක් දිනා රැකියා කරනවා. ඒතර රැකියා ස්ථානවල තමයි දවල් දවසේ ඉන්නේ. ඒතර ගෙදරකට යවුවොත් අපි ලියාපදිං තැපෑලෙන් මේ සිතාසිය ගෙවල්වල බාර ගන්න කෙනෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට රැකියා කරන ස්ථාන සමහර වෙලාවට අනිත් පාර්ශවයේ දන්නේ නැහැ උන් අතර අමනාපකම් තියෙන වෙලාවට. ඉතින් මේ වෙලාවට බලන්න ඕනේ මොකක්ද මේ නීතිමය තත්ත්වය අපිට මතුවෙන කියලා. එතකොට දැන් මම කලින් කිව්වා වගේ නඩත්තු නීතිය කියන එක අර්ධ අපරාධමය සහ අර්ධ සිවිල්මය ස්වභාවයක් දරන සුවිශේෂී කාර්යපටිපාටියක්. එතකොට සිවිල් නීතියේදී නම් අපිට ක්‍රම කීපයකට මේ සිතාසි බාර දෙන්න පුළුවන්. අපි බලන්න ඕන නඩත්තු නීතියේදීත් ඒ වගේ බාර දෙන්න පුළුවන්ද කියලා. එතන මෙතෙන්දි වැදගත් වෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත. එතන මේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ තියෙනවා එකක් තමයි 46 වගන්තියේ කියනවා ඔබ කියන්නේ අදාළ පාර්ශවයේ ගෙදර නැත්තම් එයාගේ දෙමව්පියන්ට වැඩිහිටි ඥාතියෙක්ට බාර ගන්න පුළුවන්. බාරගෙන ඔවුන් හරහා මේ සිතාසිය බාර දුන්නා කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්තම් ආදේශිත ක්‍රමයට බාර දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයක, ප්‍රකට ස්ථානයක, පෙනෙන ස්ථානයක අලවල බාර දෙන්න පුළුවන්. වග උත්තර කරුට දකින්න පුළුවන් කියලා විශ්වාස කරන ස්ථානයේ අලවල බාර දෙන්න පුළුවන්. ඒ වගේම තමයි වග උත්තරකරු කිසියම් රැකියා ස්ථානයක වැඩ කරනවා නම් රජයේ ආයතනයක දෙපාර්තමේන්තුවක වැඩ කරනවා නම් එම දෙපාර්තමේන්තු ප්‍රධානියා රජයේ ආයතනයේ ප්‍රධානියා හරහා මේ සිතාසිය බාර දෙන්න පුළුවන්. ඒ නිසා සිතාසිය බාර දීමේදී ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඔබට ඒ නිවසේ ලිපිනය හොයාගන්න නැහැ කියලා හිතෙනවා නම් ඔහු ඉන්න තැනකට පේන විදියකට අලවන්නත්, එහෙම නැත්නම් ඔහු වැඩ කරන ස්ථානයක සේවා ස්ථානයේ ප්‍රධානියා හරහා බාර දෙන්නත් හැකියාව තියෙනවා. නඩත්තු නඩුවක් යොමු කරලා තිබෙන අවස්ථාවකදී එය විභාග කරන අවස්ථාවකදී එක් පාර්ශ්වයකට විදෙස්ගත වෙන්නට සිදු වුණොත් එවැනි අවස්ථාවක් තිබෙනවාද?
ඔව් දැන් ඔය නඩත්තු නීතිය ගැන කතා කරද්දී ඔය සිතාසි බාර දෙනවා වගේ දැන් නඩත්තු නඩුවක් අපි පැවරුවාම ඇතරම නතුන පවරන්නේ අපි ඉල්ලුම් පත්‍රයක් සහ ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු දියුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරමින් අධිකරණයේ අපි නඩුවක් පවරනවා නඩුව පවරලා නඩුව කැඳ වෙන මුල්ම අවස්ථාවේ අපට ගන්න පුළුවන් සහන තමයි සහන කියන්නේ අපිට ගන්න පුළුවන් දේවල් තමයි මේ සිතාසිල්ලා හිටින්න පුළුවන් ඒ වගේම තමයි විදේශගත වීම තහනම් කරලා ඉල්ලන්න පුළුවන් වග උත්තරකාර පාර්ශවේ හේතුව තමයි දැන් අපි දන්නවා නම් අපේ කලත්‍රය නැත්නම් අපේ දරුවන්ගේ පියා විදේශගත වෙන්න සූදානම් වෙනවා එක්ක මව විදේශගත වෙන්න සූදානම් වෙනවා එතකොට අපිව නඩත්තු කරන්නෙත් නෑ අපට අපිව නඩත්තු වෙන්න හැකියාවකුත් නෑ එතකොට දැන් මේත නැත්තා විදේශගත වුණාට පස්සේ අපි කොහොමද නඩත්තු ලබා ගන්නෙ දැන් මම ඔබට කලින් කියපු මේ සිතාසි බාර දීම කියන එක ලංකාව ඇතුළෙත් කරන්න මේ තරම් අමාරු නම් හිතන්න මනෝජා විදේශගත වෙච්ච කෙනෙක්ට සිතාසියක් බාර දෙන මොන තරම් අපහසුද සහ ඒ සඳහා යන පිරිවැය ඉතාමත් අධිකයි මේ කාලේ ඉතාමත් අධිකයි එතකොට ඒ නිසා මේ පනත පැනවීමේ අරමුණ පවා ව්‍යර්ථ වෙන්න පුළුවන් අදාළ අනිත් පාර්ශවයේ විදේශගත වුණොත් අන්න ඒ නිසා තමයි යම් කිසි තැනැත්තෙක්ගේ විදේශ ගමන් තහනම් කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලය හම්බෙන්නේ නඩත්තු නඩුවකදී දැන් නඩත්තු නඩුවක් කියන්නේ අපරාධයක් වරදක් නෙවෙයිනේ නමුත් එහෙම තත්ත්වයක් තුලදී පවා විදේශගත වීම තහනම් කරලා ඔහු ලංකාවේ රඳවලා ඔහු නඩුවට ගෙනල්ලා තමයි අධිකරණය ඉතුරු කාරණා සොයා බලන්නේ හැබැයි මනුජ මේක මේ විදියටම අනිත් පැත්තට අපි මතක තියාගන්න ඕනේ මේ නීතිය කියන්නේ අනුන් කපන් යන අවියක් නෙමෙයි මේක හැම වෙලේම පලිහක් අපි ආරක්ෂා වෙන තියෙන දෙයක් මිසක් අනිත් මිනිස්සුන්ගෙන් පලි ගන්න තියෙන දෙයක් නෙමෙයි මේක ප්‍රායෝගිකව මේ නීති අපි පුහුණු කරද්දී අපි මූණ දෙන දෙයක් තමයි සමහර වෙලාවට තමන්ගේ භාර්යාවගෙන් ස්වාමි පුරුෂයාගෙන් පලි ගන්න ඔවුන්ගේ අනාගතය විනාශ කර දමන්නත් ඇතැම් වෙලාවට මේක යොදාගෙන විදේශ ගමන් තහනමක් ඉල්ලා හිටනවා ඉතින් එහෙම වුණාම අනිත් පාර්ශවයට ඉතාමත් හොඳ රැකී අවස්ථාවන් වලට විදේශගත වෙන්න තියෙන අවස්ථාව පවා හිමි වෙච්ච අවස්ථා තියෙනවා ඉතින් අමතක කරන්න හොඳ නැහැ මේක නරඹන ඔබ හැමෝම ඉල්ලුම් කරුවෙක් වෙන්නත් පුළුවන් වග උත්තර කරුවෙක් වෙන්නත් පුළුවන් එතකොට ඔබට අන්න ඒ වගේ වෙලාවක අධිකරණයට ඉදිරිපත් වෙලා කරුණු දක්වලා විදේශගත වීම තහනම් කිරීමේ නියෝගෙ ඉවත් කරගන්න පුළුවන්. ඉතින් එහිදී අධිකරණයේ බොහෝ වෙලාවට ඔබට ඇටෝනි බලපත්‍රයක් මගින් ඔබගේ ඥාතියෙක්ට බලය පවරලා නඩුවට පෙනෙන්න ඔබේ විදේශගත වීමේ තහනම ඉවත් කරලා දෙන්න බොහෝ දුරට කටයුතු කරනවා. ඒ නිසා එහෙම ඔබට අයිතිවාසිකමකුත් හම්බ වෙනවා කියන එක අමතක කරන්න එපා. मम उबतुमेगे मीट पेरे नडत नडुअक यमुकिरीम संबंधे दें नडत नडुअक मून दीला नीति मे पतिगड अवसान वेला तमट यम गाक दीला मेक मास्या पता हो यम किसी काल वकवाणु यमुकरा इन पशु नडत कटित सिधु इन अतर काले मन मार हेतु कुड रखियावकट सद्यापन संदो पद विदेश गतवेनवाण ठीका कहता है लंका विंद्रा नडा तो गेवा नती कोटा विदेश का तो उनार पासे गेवाई दिखे ने विश्वास है ना ने इतने दिए अभी मुकद करा नो ना ऐतरम मनोजे के तमाई क्यों मैं नीति ये तीने सुविशेषी बावे मैं का अपराध में अधिकारने के टमी बालतरे लबादी लती है ने अब विदेश का तो उनात ओबटे मूल्य वस्तावेदी ඔබ වග උත්තර කරු විදියට අධිකරණයට ඉදිරිපත් වෙන පළවෙනි දවසේම ඔබට ඇප තියන්න ඕනේ. එතකොට ඇප කරු ඔබ වෙනුවෙන් වග කියන්න ඕනේ. ඒතර ඔබ මේ නඩත්තු මුදල ගෙවා හරීම පැහැර හරිනවා නම් මුලින්ම ඔබට නොටිසියක් එවනවා අධිකරණේ. ඉන් අනතුරුව ඔබ අධිකරණයට පැමිණෙන්නේ නැත්නම් ඔබ වෙනුවෙන් ඇප තියපු. සමහරට ඔබේ අම්මා වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඔබේ පවුල කෙනෙක්ට ඔබේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අධිකරණය නොටිසියවල එක නොසලකා හරිනවා නම් ඒ තැනැත්තාටත් ඉරිව වරෙන් තුනිකුත් කිරීමක් කරනවා. කොහොමුණත් නඩුවක් පවතින කාලය තුළ ඔබ විදේශගත වෙනවා නම් අනිවාර්යයෙන්ම ඇටර්නි බලපත්‍රයක් මගින් ඇටර්නි බලකරුවෙක් පත් කළා තමයි රටින් බැහැර වෙන සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන් ඔබට අධිකරණේ වැනි නියෝගයක් නිකුත් කරනවා. ඒ නිසා ඇටර්නි බලකරුට සීළු ප්‍රතිවිපාකයන්ට මූණ දෙන සිද්ධ වෙනවා. ඉන් අනතුරු ඒ නිසා ඔබ හිතන ආකාරයෙන් කිසිම සරල දෙයක් නෙවෙයි මේ නඩත්තු නඩුවක් කියන්නේ ඔබේ කැමැත්ත මත ගෙවන තියෙන දෙයක්ුත් නෙමෙයි. ඒක අධිකරණ නියෝගයක් ඔබකට යටත් වෙන්නම ඕනේ. ඒ වගේම මනෝජා මතක් කරන්න ඕන ඔබට නඩත්තු දීමනාවක් ගෙවන්න නියම කරලා තියෙනවා මාසිකව ඒ මුදල ගෙවීම ඔබ පැහැර හරිනවා නම් ඔබව මාසික කාලයකට ගෙවීම පැහැර හරින මාසයකට මාසෙක කාලයක් ඔබව බන්ධනාගාරගත කරන්න පුළුවන් ඒ පිළිබඳ නඩත්තු පනතේ පස්වන වගන්තිය ප්‍රතිපාදන සලස්වනවා එතකොට සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයකට සිර දඬුවම් දෙන්න පුළුවන් උපරිම වසර 2යි නමුත් ඒක නඩත්තු පනතට දාලා වෙන්නේ ඔබ මාස 36ක් විතර ගෙවලා නැහැ කියන්නකෝ
මාසෙන් මාසයකට විතර කියන අවුරුදු දෙකකට වඩා ඔබ ගෙවල් නැත්තම් ඒ කාලය දක්වාම ඔබ සිරගත කරන්න මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා. දැන් නඩතු ලබන කෙනෙක් පසු කාලීනව තවත් විවාහයකට යමුණන් පසුව ඒ නඩු නඩත්තුව අහෝසි වෙනවද නැත්නම් ඒක පැවැත්වෙනවද දිගටම? අනිවාර්යයෙන්ම මේ මනෝජා දික්කසාද නඩුවකින් පස්සේ නඩත්තු ගෙවීම අවසන් වෙනවා. ඒ පමණක් නෙවෙයි. දැන් ඔබ නඩත්තු ඉල්ලයි සිටින්නේ ඔබ අනාචාරයේ දෙන ගමන්න. ඔබට කවදාවත් මේ නඩත්තු හිමිකම හිමි වෙන්නේ නැහැ. දැන් දෙවන වගන්තියේ පැහැදිලිවම දක්වා තිබෙනවා කලත්‍රයාගෙන් අපි නඩත්තු ඉල්ලා හිටින්න ඕන හිටිනකොට අපි සම්පූර්ණ කරන්න ඕන අවශ්‍යතා තුන මම කිව්වනේ. අපිට අපිව නඩත්තු කරගන්නත් බැරි වෙන්න ඕනේ. අපේ කලත්‍රයට හොඳ ආදායම් මාර්ගයක් තියෙන්නත් ඕනේ. ඔහු අපි නඩත්තු කිරීම මගහැරලා තියෙන්නත් ඕනේ. ඊට අමතරව අපි අනාචාරයේ දෙනවා නම් අපට ඒත් නඩත්තු ඉල්ලන්න බෑ. අපි කැමැත්තෙන් වෙන් වෙලා ඉන්නවා නම් ඒත් නඩත්තු ඉල්ලන්න බෑ. ඒ වගේම දරුව සම්බන්ධෙනොත් එහෙමයි. දරුවන්ට තමන්ව තමාව නඩත්තු කරගන්න බැරි දරුවන්ට පමණයි නඩත්තු ඉල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මනෝජ මේ දෙවන වගන්තිය හොඳට අධ්‍යනය කරාම පැහැදිලි අපි වෙන් වෙලා ඉන්න පුළුවන්. අපි අතර ගැටලු ඇති වෙන්න පුළුවන් පවුලක. හැබැයි අපිව නඩත්තු කිරීම දිගටම අකණ්ඩව සිද්ධ වෙනව නම් අනිත් පාර්ශවෙන් අපි වෙන්වීම මත අපිව හැරදාලා අපේ වෛවාහක නිවසින් ගියා වුණත් අපිව නඩත්තු කරනව නම් අපිට මේ නඩත්තු නීති යොදාගෙන අඩු පවරන්න බෑ. හේතුව නඩත්තු කිරීම පැහැර හැර ඇත්නම් පමණයි මේ නඩත්තු පනත යටතේ නඩු පවරන්න පුළුවන් වෙන්නේ. නීතිමය පැත්තකට යොමු වෙනවා නම් අපි බොහෝ දේවල් ගැන විමසා බලන්නට ඕන. ඒ නිසා තමයි අපි මේ කතා බහ අද කතා කරන්න තීරණය කරේ සාමාන්‍ය සරල කතා බහක් විදිහට. මොකද නීතිමය පැත්ත නීති හදන්නේ මිනිසාට ඒ නීති රකින්නට සහ බිඳිනවා නම් ඒ බිඳින්නෙත් අපේ යතින්. ඒ නිසා තමයි මේ පිළිබඳව කතා බහ කරමින් සිටින්නේ. මා කැමති ඔබතුමීගෙන් දැනගන්න දැන් අපි මේ කතා බහ කරපු දේ තුල අපි කියමු පවුලක් විදිහට ඉඳෙද්දි තමන්ගේ බිරිඳ සැමියා නැත්නම් කවුරු හරි වයසක වැඩිහිටි කෙනෙක් මේ සියල්ල හිටියන් පසුව නඩත්තු ලබා ගැනීමේදී නීතිමය පැත්තෙන් බැඳලා සිටින්නේ තමන්ගේ නීතිමය වශයෙන් වෙන වෙන බිරිඳට හෝ සැමියාට පමණද නැත්නම් අනෙක් පාර්ශ්වයටත් ලැබෙනවාද? කලත්‍රයා ඒ වගේම තමයි දරුවන් ආබාධිත දරුවන් වියපත් දරුවන් දර මොවුන් වෙනුවෙන් වෙනත් කෙනෙක්ට නඩු පවරන්නත් පුළුවන්. ඒ හැරෙන වෙනත් පාර්ශවයන්ට නඩත්තු නීතිය යටතේ නඩත්තු ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මනෝජ මතක් කරන්න ඕන තව දෙයක්. අපි නඩත්තු නඩුවක් ගොනු කරද්දී ගොනු කරාට පස්සේ මුලින්ම පිළිගැනීම් ලෙස ලකුණු කරන්න ඕනේ විවාහය සහ පීතෘත්වය දරුවන් සම්බන්ධයෙන්. එතකොට විවාහය පිළිගන්නව නම් කොහොමත් අපි නඩත්තු නඩුවක් පැවරීමේදීත් අපි විවාහ වෙලා නම් විවාහ සහතික පත්‍රය මිනීමක් කරනවා. එතකොට විවාහය දෙපාර්ශ්වෙම පිළිගන්න පුළුවන්. සමහරట్లా අපි විවාහය පිළිගන්නවා පීතෘත්වය පිළිගන්නේ නැහැ දරුවන්ගේ. එතකොට මොකද්ද කරන්නේ? එතකොට අනිවාර්යෙන්ම විවාහයක් තියෙන අවස්ථාවක පූර්ණ නිගමනයක් තියෙන අපේ සාක්ෂි ආඥා පනතේ විවාහයක් තියෙනවා නම් ඒ ඉපදෙන දරුවන් ඒ විවාහයෙන් ඉපදෙන දරුවන් කියලා. එතකොට පියා මේ වෙලාවේ දරුවන්ගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කරනවා නම් බාරේ ඔප්පු කිරීමේ බාරේ පියා මත පැටවෙනවා. පියාට යනවා. ඒතර පියා එහිදී DNA වර්තාවක් ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි අනිත් පැත්තට අපිට විවාහයක් නැහැ. විවාහයක් නැතුව අපේ දරුවා වෙනුවෙන් අපි නඩත්තු ඉල්ලනව නම් අන්න ඒ වෙලාවට ප්‍රබල සාක්ෂි මගින් අපි ඔප්පු කරන්න ඕනේ දරුවාගේ පියා වග උත්තරකරු කියන එක. ඉතින් මේ ප්‍රබල සාක්ෂිය හැම වෙලේම DNA වර්තාවක් වෙනවා. දැන් වීරසිංහ දිරිව ජයසිංහ කියන නඩු තීන්දුවේදී ශිරණි බණ්ඩාරනායක විනිසුරුතුමිය පැහැදිලිවම කියලා තියෙනවා ප්‍රබල සාක්ෂියක් වෙන DNA වර්තාවක්. ඉතින් හැබැයි වර්තමානයේ ගන්නකොට මේ DNA වර්තාවක් සඳහා රුපියල් 60,000ක වගේ මුදලක් යනවා. ඒකකින් විශාල මුදලක්. ඉතින් ඒක අපි ඔප්පු කරන්න වෙනවා. මොකද විවාහයක් නැති වෙලාවක. නමුත් විවාහයක් පවතින වෙලාවක පියා විසින් මේ පීතෘත්වය ප්‍රතික්ෂේප කරන වෙලාවක ඒ වගකීම ඔහුට යනවා. ඔහු විසින් ඒ DNA වර්තාව ලබා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම තමයි ඇතැම් වෙලාවල් වලට මෙහෙම දේවල් අපි අධිකරණයේ ඕන තරම් දකිනවා. පීතෘත්වය ප්‍රතික්ෂේප කරනවා වගේම ලේ සාම්පලය ලබා දෙන්න තකමැති. දරුවට. ඉතින් ඒ වගේ වෙලාවක අනිවාර්යෙන්ම තමන් තමයි ඒක ඔප්පු කරන්න ඕන. තමන් නම් ප්‍රතික්ෂේප කරන්න පීතෘත්වය සහ තමන් ලේ සාම්පලය ලබා දෙන්න නැත්නම් ඒ වගකීම නඩුව විභාගයේ වෙන අවස්ථාවේදී වග උත්තරකරු විසින් ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කිරීමේ බාරය ඔහු මත එනවා දරුවා තමන්ගේ නෙමෙයි කියලා. මොකද ඔහු බලෙන් අල්ලලා ලේ සාම්පල් ලබා දෙන්න කියන බැහැ මහේස්ත්‍රාත්වරයාට. මේක වෙනත් 100%ක්ම අපරාධමය වරදක් නොවන නිසා අපරාධමය අධිකරණයක ඇහුවට අපරාධමය වරදක් නොවන නිසා බලෙන් අල්ලලා
අපරාධන විධාන සංග්‍රහපනත 124 වගන්ති ක්‍රියාත්මක වෙලා බලෙන් ලේ සාම්පල් අරගෙන කරන්න බෑ. හැබැයි ඔප්පු කරන්න ඕනේ වග උත්තරකරු තමන්ගේ දරුවා නෙමෙයි කෙනෙක් තමන් ඔප්පු කරන්න ඕනේ නඩු විභාගයේ වෙලාවෙදී. ඒ වගේ නීතිමය තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අපි දික්කසාද වීමකින් පසුව හෝ දික්කසත වීමක් නොමැතිව නඩත්තු නඩුවක් පවරලා තිබෙන කාලයේදී අපි ඒ සඳහා යොමු වන පළමු නඩු වාරයේදී දෙවෙනි නඩු වාරයේදී මේ සඳහා තීන්දුවක් ලැබෙන්නේ නැහෙනේ යම් කාල සීමාවක් ගත වෙනවා මේ යම් කිසි කාල සීමාවක් ගත වෙනකොට ඒ ගත කරන කාලයේදී වියදම් පැහැර හැරීමක් වෙනවානේ දැන් Tamanට තනියෙන් වියදම දරන්නට සිදු වෙනවා එතෙන්දී කොයි වගේ පැතිකඩක්ද ඒ පිරිස වෙනුවෙන් ලබලා දීලා තියෙන්නේ මෙහිමයි මනෝජ ඒකට අපි නඩත්තු නඩුවක් පැවරුවම නඩත්තු ඉල්ලුම් පත්‍රයේ පැවරූ දාපටන් තමයි නඩත්තු මුද්‍ර තීරණය වෙන්නේ. එතකොට මුල් අවස්ථාවේදීම ඔබ පවුල් උපදේශකවරයාට යොමු කරනවා. එතකොට පවුල් උපදේශකවරයාට යොමු කරලා ඊළඟ නඩු වාරේ නම් ඔබට යම් කිසි දීමනාවක් නියම වෙන්නේ. එතකොට ඔබ නඩත්තු නඩුව පවරපු දවස ඉඳන්ම ඔබට හිඟ මුදලක් එනවා. ඒ කියන්නේ වග උත්තරකරු විදියට ඔබ හිඟ මුදලකට යටත්. ඒ වගේම ඔබ ඉල්ලුම් කරු නම් ඔබට හිඟ මුදලක් සමග මුදලක් හිමි වෙනවා. එතකොට මෙතෙන්දී අපි බලන්න ඕනේ මං කලින් කිව්වාගේ 11 වෙනි වගන්තියට අනුව අතුරු ආඥාවක් යටතේ ඔබට අතුරු දීමනාවක් හිමි වෙනවා මුල් අවස්ථාවේදී. හැබැයි එතනින් අදහස් කරන්නේ නැහැ මේ නඩුව කතා කරන පළවෙනි අවස්ථාවේදීම ඔබට ස්ථිර දීමනාවක් ලබා ගන්න නොහැකි කියලා. දෙවන වගන්තිය දක්වන ආකාරයේ ස්ථිර දීමනාවක් ඔබට පළවෙනි දවස් ඉඳන්ම ලබන්න පුළුවන්. හැබැයි මේකට දෙපාර්ශ්ව එකඟ වෙන්න ඕනේ. දෙපාර්ශ්ව එකඟ වෙලා මේ මුදලට යන එක මමත් ගොඩක් වෙලාවට මේක මේ योजना करना मुखद उब वग उत्तरकार पार्श्वे ना उबट ये वगे वेलावक में हिंग मुदल गिवाश्वे ने वेला उब कथा कर गान दिनेक सीट उबट में स्थिर दीमनाव गिवांगे अन्न पुलवा इम नेत्तंग उब अनिवार्य में हिंग मुदल गिवाना उब अटाते ना इन सब वग उत्तरकार पार्श्वे आकट अनीत पार्श्वे संहारलाट पलिगनी में चेतनावे निकांग नडुए वारे देखा ඇදලා ඔබ හිතනවනම් ආ කවද හරි අවුරුද්දක් විතර ගිහිල්ලා මේක ස්ථිර දීමනාවක් වුණාට කමක් නැහැ කියලා එහිදී ඔබට හිඟ මුදලකට ඔබ යටත් වෙනවනේ. නමුත් පළවෙනි දවසේම ඇත්තට මේක අධිකරණයේ කාලයත් ඉතුරුයි ඔබ දෙපළගෙත් කාලය ඉතුරුයි ඔබට එකඟ වෙන්න පුළුවන් නම් ඒක හොඳ අවස්ථාවක්. නමුත් ඔබට එකඟ වෙන්න බැරි ප්‍රශ්න මේ නඩු විභාගයට යා යුතුයි කියලා ඔබ හිතනවනම් ඒ ප්‍රශ්නෙක් ඔබට යන්න පුළුවන්. නමුත් වෙන හේතු නිසා ඔබ ඒක ඒ තීරණෙට එන්නේ නැත්තම් ඔබ ඒක නොයන එක තේරුමක් නැති වැඩක්. ඔබට මුල් අවස්ථාවේදී මෙනවනම් ඒක ඔබට පහසුවක් වෙනවා. අපි කතා බහ කරපු බොහෝ දේ තුළ අපිට නැත්නම් මට අහන්නට නොහැකි වුණ ඔබතුමිය කියවිය යුතුයි කියලා අනිවාර්යයෙන්ම තිබෙන පණිවිඩයක් තිබෙන්නට පුළුවන් ඒ තුළ. අනිවාර්යයෙන්ම මට කියන්න තියෙන පණිවිඩ එකක් මම මේකත් කියන්න ඕනේ මේ දැන් සිතාසි ගන්නවා වගේම පළවෙනි දවසේම ඔබට වරෙන්තුවක් ඉල්ලා හිටින්නත් පුළුවන්. ඒතර ඔබ දන්නවනම් ඔබේ සිතාසිය මග අරිනවා සිතාසි බාර ගැනීම පැහැර හරිනවා කියලා පළවෙනි අවස්ථාවේදීම ඔබට වග උත්තර කරුට එරෙහිව වරෙන්තුවක් ඉල්ලා හිටින්නත් පුළුවන්. එහෙම නීතිමය තත්ත්වකුත් තියෙනවා. ඒ නිසා මේ නඩත්තු නීතියට යොමු වෙන්නේ නැති කවුරු හරි ඉන්නව නම් ඔබට නඩත්තු නීතියට යොමු වෙන්න බොහොම හොඳ මං හිතන්නේ මේ පෙළඹවීමක් හේතුව ඔබට බොහොම හොඳ ආරක්ෂණයක්. ඊළඟ දේ තමයි ඔබට මතක් කරන්න ඕනේ මේ නඩත්තු නීතියට ඔබ ඉලබෙන්නේ නැත්තේ විශාල වශයෙන් ඔබට නීතිමය වශයෙන් මුදලක් ගෙවන්න නීතිඥවරුන්ට සිද්ධ වෙනවා කියලා ඔබ හිතනව නම් මම ප්‍රායෝගිකවම දන්න දෙයක් නීතිඥවරයෙක් විදිහට පුහුණු කිරීම තුළ මේ නඩත්තු නඩුවලදී ඉල්ලුම්කාර පාර්ශවයෙන් ගොඩක් වෙලාවට නීතිඥවරු පුද්ගලික පුහුණු වීම කරන නීතිඥවරු පවා මුදල් අය කරන්නේ දෙවෙනි දේ තමයි අය කරත් බොහොම සුළු මුදලක් විතරයි අය කරන්නේ එහෙමත් ඔබට හිතට ඒකත් ගැටලුවක් නම් නීති ආධාර කොමිෂන් සභාව සහ කාන්තා පිහිට ඔබ වෙනුවෙන් ඉන්නවා ඔබට නොමිලේ නීති ආධාර ලබා දෙන ඔවුන් ඉතාමත් කාර්යක්ෂම සේවයක් ලබා දෙනවා ඊළඟ දේ තමයි මම මේ මතක් කරලම කියන්නේ නඩත්තුව සම්බන්ධයෙන් රටේ නීතියක් තියෙනවා තමයි නමුත් මේ නඩත්තුව කියන්නේ කවුරුවත් බල කරලා ඔබට ගෙවන්න කියන ඕන දෙයක් නෙමෙයි ඔබ දරුවෙක් මේ ලෝකෙට බිහි කළ තියෙනවා නම් ඒක විවාහයක් තුල වෙන්න පුළුවන් විවාහයෙන් පරිබාහිර වෙන්න පුළුවන් ඔබ දන්නවා ඔබ පියා හෝ මව කියලා ඒ නිසා ඒක ඔබේ අනිවාර්ය වගකීමක් තමන්ගේ දරුවන් නඩත්තු කිරීම ඒ නිසා අධිකරණයකට එනකන් ඉන්න එපා දරුවන් නඩත්තු කරන්න ඒක ඔබේ වගකීමක් ඔබේ ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ හොඳයි එහෙනම් අද කතා බහ කරපු දේ තුළ ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් නීතිමය පැතිකඩෙන් ඔබට උපදෙසක් ලබා ගන්නට අවශ්‍ය නම් මෙතුමගේ දුරකථන අංකය මම මතක් කරන්න 0.77.36.93.16 0.77.36.93.16 කියන දුරකථන මාර්ගයේ විරුතයි මෙතුමිය ඔබත් එක්ක කතා බහ කරන සූදානම් එතුමිට කරදරයක් නොවන ආකාරයට ඔබ කතා කරන්න ඉතින් අද ඔබ වෙනුවෙන් අපේ මැදිරියට පැමිණලා මේ පිළිබඳව කතා බහ කරලා නීතිඥ නාමිනී පඬිතුමනි බොහොම ස්තුතියි ආයිබෝන් කියලා ඔබ तुम मेरे सामने रहो।
අපි ආදරණීය ජීවිතෙන් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් විරාමෙන් අනතුරු සූදානමේ සිටිනවා ස්තාරා කොස්මැටික් වෙතින් විශේෂ පණිවිඩයක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට අපි ගිහින් ඉක්මනින්ම එන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.